Hello everyone, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අදත් ලස්සන පොඩි vlog එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් මේ weekend එකේ extra holiday එකකුත් තිබුණානේ. ඉතින් ඒ දවසේ අපි මොනාද කළේ කියලා තමයි මේ video එක පුරාවටම තියෙන්නේ. ඉතින් දිගටම අපේ video එකත් එක්කම ඉන්නකෝ. ඉතින් පාන්දරම ටිකක් අවදි වුණ නිසා කම්මැලිකම ඇඳට වෙලා හිටියා. ඉතින් උදේ පාන්දරම සාමාන්‍යයෙන් මෙහෙටදී හීතල ටිකක් වැඩිනේ. ඒ නිසා ඉතින් ලේසියෙන් ඇඳෙන් බහින නම් ඉතින් හිතෙන්නම නැහැ. ඊට පස්සේ ඉතින් උදේ පාන්දරම කම්මැලි කෑමක් හදාගන්න තමයි මම මේ රෙඩි වෙන්නේ. ජූසේකුත් රෙඩි කරගන්න මම මේ ෆ්‍රෙෂන් ෆෘට් ටිකක් කඩා ගන්න ආවා. මේ දවස්වල ෆ්‍රෙෂන් ෆෘට් ගොඩක් හැදිලා තමයි තිබුණේ. ඊළඟට ඉතින් මං කොණ්ඩෙට පොඩි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කළා. ගොඩක් කාලෙකින් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනෙත් නැහැ. ගොඩ දවසකින් නානුනෙත් නැහැ. ඉතින් ඒ නිසා නාන්න කලින් ටිකක් කොණ්ඩෙට තෙල් ටිකක් දාගන්න තමයි හිතුවේ. ඇතනම ඉතින් මේ කොණ්ඩෙට තෙල් දාන්නේ කොණ්ඩෙ වවා ගන්න නෑ නෙවෙයි. ලස්සනට දිගට තිබුණු කොණ්ඩෙ කපාගත්ත මම ඉතින් දැන් කොණ්ඩෙ වවන ට්‍රීට්මන්ට් කළ වැඩක් නෑනේ. තෙල් ටික පැය භාගයක් විතර ගාලා මම්මගේ වැඩ ටික ඉවර කරගෙන නාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මොකද නාලි ඉවර වෙලා අපි ටවුන් එකට යන්න ඕන බඩු ගේන්න. මම නම් ඉතින් රෙඩි වෙලා ඉවරයි. නිවාඩු කියලා නැහැ. අයිය පුංචි පුංචි වැඩ ටික ඉන්න නිසා ඉතින් ඒ ටික ඉවර වෙනකම් මම මේ ඉන්නවා. කොමාපතු ඔබේ ආදරේ කොමාපතු ඔබේ ආදරේ මෙහේතින් උදේට අවු වැටලා තිබුණත් ටිකක් සීතල නම් වැඩි. ඉතින් අයියත් රෙඩි වෙලා ආවට පස්සේ අපි දෙන්න මේ යන ගමන් තමයි ඉන්නේ. අද ඉතින් ග්‍රොසරි ෂොපින් තමයි අපිට තියෙන්නේ. පොඩි පොඩි බඩු ටිකක් එකතු කරගෙන එන්න. ඉතින් අපිත් එක්කම යන්කෝ. ඉතින් මං අද ඔයාලව හැටන් මාකට් එකට එක්කයි යන්නම්කෝ. අපි සමහර දේවල් ඉතින් මාකට් එකකින් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් හොඳ මාළු, හොඳ එළවලු, ඒ දේවල් ඉතින් මෙහි මාකට් එකෙන් තමයි අපි ගන්නෙ. ඉතින් මාකට් එකට ආපු එකේ මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් දාගත්තා. Thank you.
ෂොප් එකට නම් මං ඉතින් ආවේ පොඩි ජුවලරිස් වගේක් බලන්න. ඉතින් මාකට් එකෙන් ඕන ටික අරගෙන ඉතුරු බඩු ටික ගන්න තමයි අපි මේ දැන් යන්නේ. මං හරිම ආසයි හරිම සුවඳවල් වලින් තියෙන හඳුන්කුරු වලට. ඇත්තටම මට හඳුන්කුරු ගන්න ගියාම බොක්ස් එකකින් සාමාන්‍යයෙන් අපිට සුවඳ හොයාගන්න බෑ. ඒ වුණත් ඔක්කොම ඉවල ඉවල බලලා හොඳ සුවඳක් දැනෙන එකක් තමයි මම තෝරගන්නේ. වැඩි හිතන්න එපා. ඉතින් එක එක්කිනට එක එක දේවල් තියනවනේ ආස කරන. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේකත්. බඩු ටිකත් අරගෙන ඉතින් දිග්ග පෝලිමක ඉඳලා කැෂියර් එකට පේමන්ට් කරලා ඉතින් අපි එළියට ආවා. ඊළඟට ඉතින් අපි ගියේ කෝවිලට. සාමාන්‍යයෙන් එළියට මේ වගේ ෆ්‍රී එකේ ආවොත් කෝවිලකටත් ගිහිල්ලා එන්න මම හරිම ආසයි. ඉතින් ඒ නිසා තමයි මම මේ කෝවිලටත් ආවේ. ඉතින් මම බෞද්ධ වුණාට කෝවිලට යන්න හරි ආසයි. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මම මේ දේවල් මේ කල්චර් එකේ දේවල් ඇත්තටම දන්නෙත් මෙහෙ ආවට පස්සේ. ඉතින් ඒ දේවල් බලන් ඉඳලා තාමත් පුරුදු වෙන්නේ. ඊකටම අපේ වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. මං ඉතින් මේ දේවල් බලාගෙන ඉඳලා පුරුදු වෙලා දැන් ඉතින් ඒක හරිම ආසාවෙන් කරනවා. මම්මගේ ආගමට වගේම ඉතින් අනිත් ආගම් වලටත් එහෙම ගරු කරනවා. ඉතින් ඒ නිසා මං හරිම ආසාවෙන් මේ දේවල් කරන්නේ. ඉතින් තිබුණ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපි මේ ආපහු එන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි එනකොට ටිකක් හවස් තුන නිසා ආපු ගමන් තේ එකක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ චොකලට් කේක් එක නම් මගේ අයියට ඕනි ගුවෙන්ලා කේක් එකක්නේ. මේ එයාගේ කේක් එක. ඊට පස්සෙ තින් හවස් වෙලා අපි දෙන්න පොඩ්ඩක් සතියක් තමා පටන් ගන්න. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක හිටිය හැමෝටම thank you so much. දිගටම අපේ වීඩියෝ බලන්න නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.
bye bye.